මේ තියෙන්නේ 2016 මහා බැංකු වාර්තාව. අපි ගිය සතියේත් මේ වාර්තාවෙන් ඉතාම වැදගත් කාරණා දෙකක්. එකක් තමයි ආරක්ෂා ලක්ෂ 7කින් ගිය අවුරුද්දේ තිබුණු රස්සා ප්‍රමාණය ලක්ෂ 7කින් අඩු කරලා ලක්ෂ 6කින් 2015 2016ට සාපේක්ෂව 2015ට සාපේක්ෂව 2016 දී ආරක්ෂා ලක්ෂ 6ක් අඩු වෙලායි තියෙන්නේ. හැබැයි ලක්ෂයකින් වැඩි වුණා කියලා පෙන්වන්න 2015 සේවා නියුක්තිය ලක්ෂ 7කින් අඩු කරලා පෙන්වලාය කියලා අපි ගිය සතියේ පෙන්වුවා. ඒ වගේම අපේ රටට පැමිණෙන මියන්මාර්, ඉන්දියානු සහ අෆ්ගන් අනාථයන් නිසා දශක ගණනාවකට පස්සේ නිදාසයෙන් පස්සේ ප්‍රථම වතාවට ලංකාවේ සංක්‍රමණ දනාගයක් අරගෙන තියෙන විත්තියත් රුවන්ගියා මුස්ලිම්වරුන් ලංකාවේ පැමිණීමේ ලංකාවට ඇති වූ හැකි අවදානමත් අපි ගිය සතියේ කතා කරා. එහෙනම් අපි අද තව දෙයක් පෙන්වන්න යන්නේ. දැන් අපි මේ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කරලා කියලා කියනකොට ආණ්ඩුවේ මැති ඇමතිවරු අපිට කිව්වේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ අපි ඉරිසියාවෙන් බොරු කියනවා කියලා. ඔන්න දැන් අපි කිව්ව දේ ලිඛිතව මහා බැංකු අධිපතිතුමා, එතුමන්ලා පත් කරගත්ත මහා බැංකු අධිපතිතුමා මුදල් ඇමතිතුමාට ලිඛිතව දැනුම් දීමක් කළා තියෙනවා. 2016 මහා බැංකු 2016 මහා බැංකු වාර්තාව අනුව 2015 සමග සංසන්දනය කරද්දී ඒක පුද්ගල ආදායම ඩොලර් 3744 සිට ඩොලර් 3727 දක්වා අඩු වෙලා තිබෙනවා. අපනයන ආදායම ඩොලර් මිලියන 10546 සිට 10310 දක්වා අඩු වෙලා තිබෙනවා. ඊළඟට වෙළඳ ශේෂය, ජංගම ගිණුමේ හිඟය, සමස්ත හිඟය, මේ ටිකක් බර ආර්ථික විද්‍යාත්මක වචන, මේ සියල්ලම අඩු වෙලා තිබෙනවා. ඒ වගේම තේරන දේවල් ටිකක් කිව්වොත් විදේශ සංචිත අඩු වෙලා, රුපියල පිරීලා, කොටස් වෙළඳ පොළ කඩා වැටිලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැවැන්ත අර්බුදයක තිබෙන්නේ. අර්බුද වලදී තමයි අපිට යාළුව මතක් වෙන්නේ. ඉංග්‍රීසි කියමනක් තියෙනවා, friends in need are the friends indeed. ඇත්තම යාළුව කියන්නේ අර්බුදයකදී උදව්වට එන යාළුවෝය කියලා. දැන් කොහොමේ අපේ ආණ්ඩුවේ යාළුවෝ ටික ජනාධිපතිතුමයි අගමැතිතුමයි ලෝකෙ පුරා රවුම් ගහලා අපි ජාත්‍යන්තරයේ දිනුවෝ කියලා බොහොම ආඩම්බරෙන් ලංකාව ඉස්සරහට ඇවිත් කිව්වා. එහෙමනම් මේ අර්බුදයෙන් ගොඩ එන්න ඒ යාළුව උදව් කරන්න එපැයි. අපේ භාණ්ඩවලට වෙළඳ පොලක් විවෘත කරන්න බැරි නම්, අපේ ශ්‍රමිකයන්ට රැකියා වෙළඳ පොල විවෘත කරන්න බැරි නම්, අපේ රටට ආයෝජන ටිකක් අරගෙන එන්න බැරි නම්, ඔය මුකුත්ම කරන්න බැරි නම් අමාරුවේ වැටිච්ච වෙලේ මෙන්න මේක තියාගනින් කියලා පුංචි තෑග්ගක් ප්‍රදානයක් විදිහට ලබා දෙන්න බැරි නම් මේ යාළුකමේ ඇති වැඩේ මොකක්ද? මේ වගේ යාළුවන්ට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ වචී පරම මිත්‍රයා. වචනේට විතරක් ඉන්නේ යාළුවෝ. දැක්කම බදා ගන්නවා, අතට අත දෙනවා, අපි ඔබ සමගයි කියලා කතා පවත්වනවා, අපි දෙන කෑම කාලා, අපි දෙන බීම බීලා, අපි දෙන තෑගිත් අරගෙන ආපහු තමන්ගේ රටට යනවා. ඉතින් මේ වෙසක් සතියේ අපේ අගමැතිතුමා ලෝකේ පුරා රවුම් ගහන්නේ නැතුව බණ පොතක් කියුවා නම් වචී පරම මිත්‍රයන් ගැන මීට වඩා අවබෝධ කරගත හැකිව තිබුණා.